අයිබෝන් කියල පිළිගන්නවා මගේ YouTube චැනලකට හොඳයි අද මං කියල දෙන්න හදන්නේ කොහොමද PSR PSR 700 900 710 910 750 950 770 970 775 975 keyboard එක 68 bit එකක් create කරගන්නේ කොහොමද කියලා මම අද හදන්නම් මගේ keyboard එකෙන් මගේ ගාව තියෙන්නේ ඔයාලට පේනාද PSR 775 keyboard එක කොහොමත් මම ඔය දැන් කලින් කියපු keyboard වල මේ විදිහටම තමයි beat create කරන්න තියෙන්නේ ලොකු වෙනසක් නැහැ හරියනම් අපි වැඩි පටන් ගමු මුලින්ම අපි function යන්න ඕනේ function button එක ඊට පස්සේ අපි style create සමහරකට මේ page එකේ එකක් නැහැ ඔයාලා මෙන්න මෙහෙම වැටිලා තියෙන එක තියෙනවා එහෙම තිබුණොත් මේ tab එකෙන් තමයි style create එක බලගන්න මෙන්න මෙතන style create තියෙනවා ඊට press කරලා ඊට පස්සේ new style දෙන්න මෙන්න මෙතන button එක C complete වුණා rhythm 2 එකට අපිට ටෝම් ඕන් වෙනවා rhythm 2 එකට 1 එක ඔන් කරලා අද ගහන්න පුළුවන් command එක rhythm 2 එකෙන් පටන් ගන්නවා 68 beat එකක් තමයි දැන් ගහන්න හදන්නේ channel එක ඔන් වෙනවා අනිවාර්යෙන් ඔය එතන off වෙලා තිබුණොත් ඔන් කරගන්නේ මේරේ reset channel එකයි මෙතන අපිට ඔන් කරගන්න ඕනි channel එකේ button එකයි දෙකම එකට නෙවෙයි එකට මේ button එක දෙවනියට මේක ඒක ඔබලා මේක ඔබකම channel එක ඔන්නේ නෝ RC කියලා වැටෙනවා. එකන දැන් අපිට kit එක ගහන්න ready වෙලා තියෙන කියලා channel එකේ. හරි. දැන් මම kit එකක් තෝරගන්නවා. මම මේ rhythm 2 එකට drum එක ගහගන්නවා. drum එකේ අපි high hat එකයි foot එකයි snare එකක් වගේ තමයි වදින්නේ. 68 එකට නම් සාමාන්‍ය snare ගන්න මම snare ගන්න නැතුව පාවිච්චි කරලා ගන්නම් එක. මම drum kit එක තෝරගන්නවා මගේ extension user එකෙන්. මම මෙන්න මේ කිට් එක දරගන්නවා flashback 2015 කියන එක. ඊට පස්සේ exit කරන්න. වැටිලා තියෙන්නේ. මම flashback kit එක දරගත්තා. මම දැන් foot එකයි height එකයි ගහ ගන්නවා. ඔල්ඩ එනාදි count එක ටිකක් speed වැඩි. tempo පොඩ්ඩක් අඩු කරලා ගහ ගන්නවා speed එකට ගහන්න අමාරු නිසා මෙන්න මේ tempo button එක කිව්වා මම tempo අඩු කරගන්න මම 100ට දා ගන්නවා අපි foot එක ගහ ගන්නකොට foot එකට විතරයි මේ ප්‍රශ්න ගොඩක් ප්‍රශ්නයක් නෝ මේක එන්නේ මේ විදිහට ගහන්න පටන් ගන්නකොටම foot shot එකක් ගහන්නේ මෙන්න මේ කවුන්ට් එකට තමයි ගන්න ඕනේ මම මේක ඔන් කරන්න නම් එන්නේම 1 2 3 4 1 2 3 4 1 2 3 4 අන්නේ කවුන්ට් එකට තමයි ගහ ගන්න ඕනේ එහෙම ගහගෙන තමයි දැන් ඔයාලට එන පළවෙනිදම එක ෂොට් එකයි මම ෂොට් දෙකක් ගැහුවට එකයි හෙන්නේ ඒ අර මම කවුන්ට් එක ගත්ත විදිහට තමයි 68 එකක් ගන්න නම් අනිවාර්යෙන්ම ඔහොමයි ගහන්න ඕනේ ගොඩක් අය පටල ගන්නවා පටල ගත්තම හරි අමාරුයි පුට් එක හදන්න එහෙම ගිහිල්ලා වටේ හදන්න එහෙම වටයක් යන්න ඕනේ ආ විදියට හදුවා හරියටම පුට් ෂොට් එක ගන්න පුට් ෂොට් එක ගහගෙන මෙන්න මේ ටැබ් එකෙන් අපි යන්න ඕනේ මෙන්න මේ page එකට channel කියන ඒකට ගිහිල්ලා 68 එකක් හදනවා අනිවාර්යෙන් මෙන්න මේකට දා ගන්න ඕනේ අපි දාලා මේ execute button එක ගන්නවා දැන් පුට් එක ගන්නටම වදිනවා හරි ඊට පස්සේ නැවත මම channel එකට යනවා channel button එක ගිහුවා මට හයිට් ගහ ගන්න ඕනේ මම හයිට් එකක් ගහ ගන්නවා හයිට් ගහ ගන්නකොට මෙතන ඔන් කර කර ඉන්නේ දැන් නැහැ ඔයාලා මෙන්න මේ SYNC start කියලා බටන් එකක් තියෙනවා ඒක press කළා ඒකෙම පටන් ගන්න ගහන විදිහට ගහලා මේ වෙද්දිම ප්‍රශ්න නැහැ හයිට් channel button එක channel එකට යන්න tab එකෙන් ගිහිල්ලා අරකෙමයි තියෙන්නේ execute දෙන්න දැන් ගම පැහැදිලිව හරිම කවුන්ට් එකට හරිම ටයිම් එකට වදිනවා දැන් මං නැවතට channel එකට යනවා මට දැන් ඕනේ pad ගහ ගන්න pad එක මං ගහ ගන්න ඕනේ rhythm 1 එකට channel එක on කරගන්නේ RC channel ඒකව බාගෙන press කරගෙන rhythm 1 එකේ යට button එක press කරනවා එතකොට RC කියලා මෙතන එනවා දැන් ready වෙලා තියෙනවා ගහ ගන්න
මං ඒකට ඩ්‍රම් කිට් එකක් තෝරගන්නවා. ඩ්‍රම් කිට් තෝරනකොට ඉතින් මන්න එකට මෙතන RC RAC කියලා වැටිලා තියෙන්න ඕනේ අනිවාර්යෙන්. නැත්තම් ඩ්‍රම් කිට් තේරුවට වැඩක් නැහැ. RAC කියලා වැටිලා තියෙන ඉතින් මන්න එකට මන් 2 එකට පෑඩ් ඩ්‍රම්ස් ගහගත්තා. 2 එකට 1 එකට දැන් පෑඩ් ගහ ගන්න හදන. මම යනවා ඩ්‍රම් කිට් එකක් තෝරන්න මගේ එක්ස්පෙන්ෂන් ලූතරගෙන. ඔයාලට මේ ඔයාලගේ කීබෝඩ් එකේ ඩ්‍රම් කිට් තුනක් තෝරන්න පුළුවන් අවශ්‍ය නම් මේ විදිහට මම මගේ එක්ස්පෙන්ෂන් යූසර් එකේ මගේ එක්ස්පෙන්ෂන් පැක් එකක් ගහලා තියෙන්නේ. ඒකෙන් තෝර ගන්නවා. මම ඒකටත් දාගන්නවා ෆ්ලෑෂ් බෑක් 2000 කිට්ටු කියන එක දාගන්නවා මම. කිට්ටු තෝරගත්තා. තෝරන අතරේ බලන්න පුළුවන් වලට හොඳ පෑඩ් වලට අවශ්‍ය එක ඒකේ තියෙද කියලා මම ඊට පස්සේ එක්සිට් යන්න channel වලට යන්න මං ගා ගන්න දැන් පෑඩ් එක. පෑඩ් එකත් අපිට පුළුවන් මේ SINC start එක බල එක shot එකට අපි බලාගම එකටම මේක off කරන මන්නවට කොහොමද ගහන්න ඕනේ කියලා. ඔව් මෙන්න මෙහෙම තමයි set වෙන්නේ මට. ඔයාලට සැටිසිතියට ඔයාලා ගා ගන්න. ඔයාලා බලන්න පුළුවන් මේ කියන ඔයාලට මුලින් check කරලා ඔයාලා beat එක ගන්න පුළුවන්. ඊට පස්සේ මං මෙතන මේ ස්ටාර්ට් බටන් එක බලමු. ඊට පස්සේ කවුන්ට් එක මට ස්පීඩ් එකක් හිතා ගන්න බෑ. කොයි ටෙම්පෝ එකකට මම මේක ගහනවද කියලා ඒක අන්ද. මේකත් ඔන් කරගන්නවා. මෙට්‍රොනෝම් බටන් එක. දැන් කවුන්ට් එක ඇහෙනවා. මට ඒ ස්පීඩ් එකට දැන් ගන්න හැකි. 1 2 3 4 කියලා ඇහෙනවා. ඔක කමන්නේ මොන එහෙම ටයිම් එකක් කවුන්ට් කරන් දෙයක් නැහැ. කොතනින් හරි වල බීට් එක ගන්න. ඊට පස්සේ මතක ඇතුව එක්සිට් එක්ස්කියුට් කරගන්න. ටැබ් එකෙන්මයි channel වලට යන්න. ඔයාලට දැන් මම එකපාරට channel වලට යන්න ගියා. මමත් මෙතන ඉඳන් මෙහෙම මෙහෙම ගිහිල්ලා හැවුවා. මටත් හොයාගන්න බැරි නේ එකපාරට. මේ කැම එක මෙතන දිවිච්චන්ද ඔන්නෝම තියදි මන් ටැබ් එක ඔයාලත් දැන් ඔල ඔල බලා ඊම එකක් නැහැ නේ මෙතන කියලා. ඔයාලා බලන්න channel වල කියලා මෙතන තියෙනවා මේ select කරගන්න වර්ග 4 5. ඕකෙ තිබුණොත් අපිට අර execute කරන තැන හොයාගන්න බෑ. ඔක තියෙන්න ඕනේ අනිවාර්යෙන් මෙන්න මෙතන. channel එකේ උඩම. දැන් පේනවා අපිට execute කරන තැන ඇවිල්ලා තියෙනවා. දැන් execute කරන්න. දැන් පෑඩ් එකේ තමයි හරිම ටයිම් එකට හරිම ටෙම්පෝ එකට හරියටම බැලන්ස් එකට වදිනවා. දැන් ඩ්‍රමයි පෑඩ් එකයි ගහගත්තා. මට දැන් බේස් එකක් ඕනි. බේස් channel එක මේක. බේස් channel එකට බේස් channel එක කියලා බේස් එකම ගහන්න අත්‍යවශ්‍යම එකක් නැහැ. මේවට ඕන එකකට පුළුවන් බේස් එකක් ඇඩ් කරන්න. ක්‍රමයෙන් සාමාන්‍යයෙන් බේස් එකට බේස් එක තමයි අපි ඇඩ් කරන්නේ. කොහොමද මම බේස් එක වෙන් කරන්න. මේකට රිදම් ගන්නත් පුළුවන්. ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඩ්‍රම්ස් හැරෙන්න. ඩ්‍රම්ස් පෑඩ් දෙකට මේ රිදම් 1 2 විතරයි හැම වෙලාවෙම යූස් කරන්න පුළුවන්. එහෙමයි තියෙන්නේ කීබෝඩ් වල. මම බේස් එකට බේස් එකෙන් දැන් ගහ ගන්නවා. බේස් channel එකත් අර විදිහටම ඔන් කරගත්තා. RC කියලා වැඩිලා තියෙන්නේ. මම යනවා මගේ එක්ස්පෙන්ෂන් යූතර ගේම් බේස් එකක් මම පාවිච්චි කරනවා. මම පාවිච්චි කරනවා ඔලිම්පික් බේස් එක. තෝරගත්තා. එක්සිට් කරා. බේස් එක වැඩ ගාන විදියක් ක්වාලිටි ස්ටයිල් එකක් ඔයාලා හදා ගන්න අහන්න. නැත්තම් සින්දුවක් යනකොට ඒකේ ස්ටයිල් එකක් ඔයාලා කොපි කරගන්න පුළුවන්. එකත් මේක ස්ටාර්ට් එක ඔබ ගන්න ප්‍රෙස් කරගත්තා. වැදුනේ නැහැ. ඒක ඩිලීට් කරගන්නේ මේ ඩිලීට් බටන් එකයි. බේස් එක ගලින් උඩ මේ channel තුනේම දැන් ඩිලීට්. මේ ඩිලීට් මෙතන ඩිලීට් බටන් එකේ වුණා. මේ channel තුනේම උඩ ඩිලීට් කියලා වැටෙනවා. මේකේ දැන් මම බේස් එක ඩිලීට් කරන්න ඕන නිසා මම මේ බේස් එක ගලින් තියෙන උඩ බටන් එක ප්‍රෙස් කරනවා. අන්න බේස් එක ඩිලීට් වුණා. දැන් බේස් එක වදින්න ආරයි කනෝට් එකක් මයික් වැරදුනා වැරදිලා වැදුනා ඒක දැන් ඇහින්නේ නැහැ මයික් දෙන්නේ. එහෙම තමයි මේ channel එකම හරි නැත්තම් ඔයාලට නැවත ආයි මේ ඩිලීට් එක ගන්න රිදම් 2 එකේ හරි 1 එක හරි නැත්තම් එහෙම ගබන්න පුළුවන්. මට දෙයක් කියන්න අමතකුණා. මේ රෙක් channel එකේ ඔයාලා දැන්
මං රෙක්චනල් වන්න එකට ගහගත්ත පෑඩ් මම පටන් ගන්න පෑඩ් එක මෙන්න මේ චැනල් එක මෙන්න මේ ටෝන් ටෝන් එකකින් මට මේක හරි නැත්තම් ඒකට වැඩිය මට මෙන්න මේක හොඳයි කියලා හිතෙනවා නම් ඔයාලා ඒක ඩිලීට් කරගන්නේ මෙන්න මෙහෙමයි එක නෝට් එකෙන් එක නෝට් එක ඩිලීට් කරගන්නේ ඔයාලට හරි නැති ටෝන් එක මෙන්න මේක ප්‍රෙස් කරගෙන R H Y clear බටන් එක ප්‍රෙස් කරගෙන මට හරියන්නේ නැති මේකනේ අපි ගහලා තියෙන කොන්ගෝ එකට මේ ටිකනේ ඕක ගහලා තියෙන්නේ මට හරියන්නේ නැති මේක නම් මම මේ R H Y clear එක ප්‍රෙස් කරගෙන මේක ප්‍රෙස් කරගන්න දැන් ඔයාලට යනවා ඉතින් ඒක මම ඔයාලට පෙන්වන්න ඕනේ ඉතින් ඩයක් කරේ මම නැවත ඒක ගහගන්න ඕයි අලුත් එකක් ඇඩ් කරනවා නම් නැවත එතන ඉස්සරහට වා ආයි නැවත එම ගහගත්තට පස්සේ ඔයාලා මෙතනට ගිල්ල එක්ස්කියුට් කරන්න ඕන. දැන් මම බේස් එක තමයි ගහන්න තියෙන්නේ. බේස් එක මම channel එක on කරගත්තා. බේස් එකක් දාගෙන තියෙන්නේ. බේස් එකක් දාගෙන තියෙන්නේ. මම බේස් එක ගහ ගන්නවා මෙන්න මේ විදිහට. ස්ටාර්ට් බටන් එක ප්‍රෙස් කරලා මෙන්න මේ ලයිට් එක පත් වෙනවා. ඒක පත් වෙද්දී මෙන්න මේ විදිහට අපිට පුළුවන් ගහගන්න එක. ඔය විදිහට මම බේස් එක ගහගන්නවා. ඒක මට හරි ගියේ නෑ. නැවත මම ගහගන්නවා. බේස් එකත් ඒක ගහලා ඉවරලා අර channel වලට ගිහිල්ලා execute කරන්න ඕනේ. ඊට පස්සේ channel වල ගිහිල්ලා මට rhythm එක ගන්න දෙන්නේ. rhythm channel එකත් අර විදිහම on කළා. rhythm එක guitar එකක් තෝර ගන්න ඕම. keyboard එක guitar එක. මේ guitar එක හොඳයි. මම C එකේ තමයි ගහගත්ත බේස් එක. අපි දන්නවා බේස් එක සින්දුවකදී chord එක කියන්නේ ටයිම් එකට C එක කියනවනම් රිද්ම් එකත් අදින්න ඕනි A කෝඩ් එකේම ඒක නිසා මම බේස් එක C එකේ ගන්න නිසා මේකත් මම C එකේම රිද්ම් එකක් ගහ ගන්නවා මෙන්න මේ විදිහට ගහලා ඒකත් මම මෙන්න මෙතනින් execute කර ගන්නවා අර විදිහටම බීට් එක සම්පූර්ණයි. දැන් බීට් එකේ channel වලට බීට් එක වලට දැන් බේස් වැඩි රිද්ම් වැඩි. එහෙම අනිවාර්යෙන් වේගයෙන් ප්‍රශ්නයක් එයි. ඒක අඩු කරගන්න මෙතනින් මෙන්න මෙතන දින මික්සර් EQ කියලා බටන් එකක්. ඒක ප්‍රෙස් කරන්න. ප්‍රෙස් කරලා ඔයාලා මොන channel එකට ආවත් මෙන්න මෙතනින් මේ ටැබ් එකෙන් ඔයාලා යන්න volume voice කියලා දෙනවා මෙතන. එතකොට මෙතන වැටෙන්න ඕනි මෙහෙම නෙවෙයි. ඔන්න ඔහොම හරි කොහොම හරි වෙනස් විදියක තිබුණොදී මෙන්න මේ මික්ස් EQ උම බන්න මෙතන මුලටම ඇවිල්ලා වොලියුම් වොයිස් වලට ගිහලා මෙතන මෙන්න මේක එනකම් රිද්ම් 1 2 1 ඔය ටික එනකම් ප්‍රෙස් කරන්න මේ මික්සර් EQ කියන එක. දැන් ඔයාලට පෙන්වනවා මෙතන channel එකෙන් channel එකට ලෙවල්. අපි ගහලා තියෙන channel එකේ ඔයාලට පෙන්වනවා ඉතින් මෙතන මේ lights හතරක් පත් වෙනවා. අපි ගහලා තියෙන channel එක දැන් මට බේස් එක වැඩි නම් මම බේස් ගහලා තියෙන මේ channel එකේ ඒකට මම සිලෙක්ට් කරගන්න මේ යට බටන් වීලියෙන් අඩු කරන්නත් පුළුවන් එතනින් එන්න ඕන නැත්නම් මේ වීල් එක කරකවුවත් හරි බේස් එක ওই විදිහට අඩු කරගන්න. රිද්ම් එකත් මම පොඩ්ඩක් අඩු කරගන්න. පෑඩ් එක මදි වගේ පෑඩ් එක පොඩ්ඩක් මම උස්ස ගන්නවා. හරි එක්සිට් කරන්න එකපාරයි. හරි ඊට පස්සේ මම මේකට රෝලින් එකක් හදන හැටි කියන්න. ඔයාලා එකටම ඉන්ට්‍රෝ එකක් හදන හැටි ඉන්ට්‍රෝ එකක් මම හදන හැටි විතරක් කියලා දෙන්නම්.
මුලිමින්ටරෝ එකටන හදන් එකට අදකට හරි අපි එකට හදමු එක ප්‍රෙස් කරන්න ඉට පස ඩිස්පලේක පෙන් නොමින්ටරෝ වන් කියලා ඕකේ දෙන්න දැන් අර විදිටමයි මේ චැනල් ඔක්කොටම ගහන්න පුළුවන් අපිට රෝලින් එක ඉන්ටරෝ එක ඉදාමන්න එහෙම පාවිච්චි කරන්න ස්ට්‍රික් කවුන්ට් එකක් ඊට පස්සේ ඩ්‍රම් රෝලින් එක ඒ විදිහෙන් පාවිච්චි කරන්න මං රිදම් දෙකට ගා ගන්නවා ස්ට්‍රික් කවුන්ට් එකක් ඔන්න විදිහට ඒකත් අපිට පුළුවන් මුල්ම ෂොට් එක වදිනවා ස්ට්‍රික් 1 2 කියලා වදිනවනේ ඒක නිසා මේක ඔන් කරගෙන මේකත් ඔන් කරගෙන ඒ කවුන්ට් එකටම 1 2 ගහගත්තා එක්ස්කියුට් කරන්න මතකයතුව හරි ඊට පස්සේ ආයි channel වලට යනවා channel rhythm 1 එක ඔන් කරගන්නවා 2 එකට ස්ට්‍රික් කවුන්ට් දෙව මේකට මං කිට් එකක් තෝරගන්නවා රෙක් channel ඔන් වෙලා තිබුණේ extension user flashback ෆ්ලෑෂ්බැක් දෙස් පාල තෝරගත්තා මට මෙතන හොඳ ඩ්‍රම් ටෝන් ටිකක් තියෙනවා මම මෙන්න මේ විදිහට ගහ ගන්නවා හරි සෙට් දැන් ආයි ඔයාලට එනවා ඇති මේක ටිකක් ටෙම්පෝ එකෙන් පිට පැනලා වගේ යනවා ඒක මගේ අරනවා අර මං කිව්වේ පිටේ ගහලා ඉවර එක්ස්කියුට් කරපු ගමන් ගාන්න ටයිම් එකටම හරි ඊට පස්සේ එන්ඩ් එකක් හදලා දෙන්නම් මම එන්ඩ් එක හදන්නේ මෙහෙමයි රෝලින් එක හදාගත්තා එන්ඩ් එක හදන්නේ එන්ඩ් බටන් එකක් ප්‍රෙස් කරා එන්ඩ් එකට මම හදන්නම් එන්ඩ් එකක් එතකොට ඩිස්ප්ලේ එකේ වෙන්නව එන්ඩ් වන් කියලා ඕකේ දෙන්න ඒක අර විදියටමයි රිදම් 2 ඔන් වෙලා තියෙන්නේ මං රිදම් 2 එකට සිම්බල් දාගන්න. සිම්බල් එකයි සාමාන්‍ය සිම්බල් එකයි බේස් එකයි ඩ්‍රම් සුට් එකක් වගේ තමයි වදින්නේ ගොඩක් ඒ වගේ. මං ඒ විදිහට හදන්නම්. ඔයාලට ඕන විදිහට හදන්න පුළුවන්. අවසාන ෂොට් එක. ඒක හදන්න. ගොඩක්ම ලේසි. ඔන් කරගත්තා. ස්ටාර්ට් SYNC බටන් එක. සිම්බල් එක. පළවෙනි ෂොට් එකෙන් දාගත්තා. වදිනවා. එක්ස්කියුට් කරගන්න එකකින් එකට එක්ස්කියුට් කරන්න. ඊට පස්සේ රිදම් දෙක මම ගහනවා. රිදම් දෙක channel එක ඔන් කරගත්තා. ඔෆ් වෙලා දුන්නේ. ඔයාලා දන්නවා ඉතින් දැන් channel එක ඔන් කරගන්න කියලා මම ස්පීඩ් කරන්නේ ඒකයි. ඔන් කරා. මම තෝරගන්නවා flashback 2015 ඒකේ boot එක. මොකද අපි beat එක ගහුවේ ඒ boot එක boot එකෙන් ඉවර වෙනකොට වෙන boot එකක් වදිනකොට පොඩ්ඩක් beat එකේ quality එක නිකන් live ගතිය නැති වෙයි. නිකන් recording එකක් යනවා වගේ වෙනවා. ඒක නිසා මම ඒ කිට් එකම තෝරගත්තා drums ගේ මේ flashback කිට් එක නිසා ඒකෙත් අර විදියටම ෂොට් එකක් දාගන්න. ගාලා execute කරන්න. ඊට පස්සේ bass note එකක් තෝරන නම් ඔයාලට add කරන්න පුළුවන්. අර විදියටම bass channel එක on කරලා යන්න expensive user වලට alambic එකකින් තමයි මම bass ගේව්. ඒකෙත් ඒ විදියටම C chord එකේ මම ගැව්වේ rhythm පංචක rhythm style එක bass එක ගැව්වේ C එකෙන් C chord එකෙන් C note එකක් මම මේ විදිහට මේ කොන් කරලා දැන් හරි එකත් execute කරන්න හරි එච්චරයි දැනට අත්‍යවශ්‍යම දේවල් ඊට පස්සේ තියෙන්නේ තව දෙයක් තියෙනවා ඒකත් මම ඔයාලට කියන්නම් මේකට දැන් ඔයාලා බීට් එක ගහන අතරේ ඔයාලට මේ intro rolling එක දාන්න බෑනේ සින්දුවක් යන අතරේ ඒක නිසා අපි මේකටත් අනිවාර්යෙන් රෝලින් එකක් හදා ගන්න ඕනේ. ඒ රෝලින් එක හදන්නේ ප්‍රෙස් කරන්න හදව බීට් එක නැවත ප්‍රෙස් කරාට පස්සේ මෙන්න මෙතන ඩිස්ප්ලේ එකේ මේ විදිහට එනවා. ඒක දා ගන්න ෆිල්ින් A කියලා දෙනවා. ෆිල්ින් B කියන්නේ B එකට හදන එක. අපිට අවශ්‍ය වෙන්නේ ෆිල්ින් A කියන්නේ රෝලින් එක මේකේ. ඒක ඕකේ කරන්න. ආයි channel වලට යන්න. ඒකේ මොනවද නැහැ ඔයාලට වෙන්නදි මෙතන ලයිට් එක ඔටෝ වෙනවා. ඒකට මම රෝලින් එක ගහ ගන්න ඕනේ. එතකොට ගහ ගන්නකොට රෝලින් එකක් විතරක් ගහගත්තු දින් ඔයාලට ඒ රෝලින් එක විතරයි ඔයාලට බීට් එක නැවතිලා තමයි රෝලින් එක වදින්නේ. ඒ කියන්නේ සින්දුව මැදදී.
එහෙම සෙට් වෙන්නේ නැහැ. ඒක නිසා අපි බීට් එක යන අතරේ තමයි සාමාන්‍යයෙන් මම නම් යූස් කරන්නේ. ගොඩක් අය යූස් කරන්නේ මේ විදිහට තමයි. සමහරක් අය බීට් එක ස්ටොප් වෙලා රෝලින් එක වදින්න හදනවා සින්දුව මැද්දදී. ඒ කියන්නේ වර්ස් වලට යද්දි. එහෙම සෙට් වෙන්නේ නැහැ. ඉතින් ගොඩක් දුරට ඒක හදාගන්නේ මේ විදිහට. ඔයාලා කැමති විදිහක් කරන්න. මෙතන ඔයාලා රෝලින් එක නිකන් අර මං ඉන්ට්‍රෝ වලට හදුවා වගේ ඔන්න රෝලින් එක හදලා දාන්න පුළුවන්. එතකොට සම්පූර්ණ බීට් එක ස්ටොප් වෙලා රෝලින් එකක් වදිනවා බාර අතරට. එහෙම නෙවෙයි. මේ ගොඩක් හොඳයි මෙන්න මේ විදිහට ගහගත් කියලා මං හිතනවා. ඔයාලා යන්න අපිට අර ඒ බීට් එකේ ගහගත් බීට් එක අතරේ තමයි රෝලින් එක වැටෙන්න ඕනේ. ඒක දාගන්න ඕනේ. ඔයාලා මෙන්න මේ විදිහට කොපි කරගන්න මේක. හරිද? ඒ කොපි කරගන්නේ දැන් channel වල හිටියේ. මෙතන හිටියේ. ඔයාලා මේ ටැබ් එකෙන් යන්න මෙන්න මෙතෙන්ට. assembly. assembly වලට ගිහිල්ලා. ගිහිල්ලා මේක press කරා. බීට් එක play කරා. ඔයාලට කවුන්ට් සද්දයක් විතර ඇහෙන්නේ. ඊට පස්සේ ඔයාලා ගන්න මෙන්න මෙතන සෙක්ෂන් වලින් තෝරගන්න ඔයාගේ ඉස්සෙල්ලා බීට් එක ගහපු channel එක. අන්න ඔයාලට තේරෙන්නේ දැන් drum input එකයි වදිනවා. ඒ වදින්නේ මෙතන channel rhythm 2 එකේ මම ගහලා තිබුණේ drum input drum නිසා drum high ඒ දෙක විතරයි නේද? ඊට පස්සේ අපිට ඒකේ rhythm 1 එකේ තමයි pad ගේ. pad ගහන්නත් ඕනේ. මතක තියාගන්න මේ rolling එකක් හදන්න හදන්නේ drum බීට් එක දුවද්දිම රෝලින් එක වැටෙන්න. ඒ විදිහට හදන්නේ මේ හදන්නේ. ගන්න හොඳට බලාගන්න මේක දෙපාරක් තුන් පාරක් වල කොහොමවත් වාර දෙරි. ඊට පස්සේ රිදම් එකක් දාගන්න ওই විදිහට. ඔක අපි කොපි කරගන්න ඕනේ. රිදම් මා ඊට පස්සේ අපි දාගන්න ඕනේ මෙන්න මේක channel rhythm 1 එකට දාලා මෙන්න මේක rhythm 1 channel එකට දාගන්න දාලා දැන් ඔයාලට එනවාද ඊට පස්සේ මෙන්න මෙතන channel එක rhythm 1 එකට දාගන්න මරි බීට් එක වදිනවා රකින් කොපි වෙලා තියෙන්නේ. ඔයාලා ගාන බලන්න මේ ප්‍රශ්නය නෑ. සෙට් වෙන්නේ ඕම මේ රිදම් දෙක අර රිදම් දෙක අපේ රෝලින් එකේ ඩ්‍රම් කිට් එකට කොපි කරගන්න එක තමයි මේ කරේ. ඔන්න විදියට තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි බේස් එක. බේස් එකත් අපි රිදම් එක කියන්නේ අපේ ඒ බීට් එකේ තිබිච්ච බේස් එකම තමයි අපි ගන්න ඕනේ. බේස් එක අපි තෝර ගන්නවා. මෙහෙම බේස් එක ක්ලික් කරලා මේකෙන් අපිට ඕනේ ෆිල්ින් එකට කොපි කරගන්න ඒකේ ගහපු බේස් එක. ඒකට යන්න. අන්නේමයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට ඕනේ රිදම් එකක් ගන්න. කෝඩ් එක රිදම් එකක් ගන්න ඕනේ අපිට. ෆිල්ලේ ඉන්න එකට අපිට ගන්න ඕනේ මේන් ඒකේ ගහපු රිදම් එක. ගන්න දැන් නැත්නම් දැන් සම්පූර්ණ බීට් එක කොපිලා තින්නේ රෝලින් එකටත්. දැන් අපි මෙතනින් යනවා channel වලට. බේසික් කියලා රෙක් යන දැන් අපිට දැන් ම රෝලින් එකක් ගහ ගන්නවා බීට් එක යන අතරෙම මෙන්න මේ විදිහට මෙන්න මෙහෙම කවුන්ට් එකටම ගහන්න නැත්නම් බාර හතරට කොහොම ගහන්න මත් ගන්න පුළුවන් නැත්නම් ඔව් මම බාර හතරටම ගන්න පටන් ගන්නකොටම 2 3 4 ඊට පස්සේ ඔයාලා රෝලින් එක ගාලත් මෙහෙම එක්ස්කියුට් කරන්න දැන් ගහපු එක නෙමෙයි ඔයාලට ඇහෙනවා ඇත්තේ ඒකට ඔයාලා රෝලින් එකක් ඒ වගේ ළඟ ළඟ ගහනවා නම් ඔය වගේ රෝලින් ගහනවා නම් මේක පොඩ්ඩක් ඔයාලා මාරු කරලා බලන්න. පොඩි වැරදීමක් වුණා. ඒ ගහපු එක කපා ගන්න නැවත. ගහන්නේ දැන්
ටික ඔයාලට දැනගන්න එක හොඳයි. මං ගැහුවේ රෝලින් එක හරියට සෙට් වෙලා නැහැ. නැවත මම කපා ගන්නවා. රෝලින් ගහද්දිත් ෆිලින් ගහද්දිත් ඒ විදිහටම තමයි කපා ගන්නේ. channel වලට ගිහිල්ලා රිදම් 2 එකෙන් තමයි මම ගහලා තියෙන්නේ. රෝලින් එක ගහලා තියෙන ටොම් ටික මේ තුන. මේ තුන මම කපා ගන්නවා. RHI clear එක බාගෙන මේ කී ටික මේ මේක එකක් මේක එකක් ඔබාගෙන මම කපන්න ඕනේ. මේක එකක්. දැන් රෝලින් එක කැපුණා. නැවත මම රෝලින් එක ගහ ගන්නවා. මේක තමයි රෝලින් එක. අපි සාමාන්‍යයෙන් ඔන්න වගේ ඔයගෙ ළඟ ළඟ යූස් කරන කියන්නේ ටොම් ටික ළඟ ළඟ වදිනවා නම් අපි වාචි කරන්න ඕනේ අතන එක්සිකියුට් කරලා එක්සිකියුට් කරන්න ඕනේ වෙන එකක් මම ඒක පෙන්වන්නම් රෝලින් එක ගහ ගන්නම් මම ඊටම ආලේ වරයි එක්සිකියුට් කරගන්න ඕනේ නැත්නම් හරියට සෙට් වෙන්නේ නැහැ අපි එක්සිකියුට් කරගත්තේ නිතරම මෙන්න මේක අපි එක්සිකියුට් කරගන්න ඕනේ මෙන්න මේක රෝලින් ගහද්දි අර ඉන්ට්‍රෝ 1 වලටත් ඔයගෙ රෝලින් ගහද්දි අපි ඕක දාගන්න කියන්නේ ළඟ ළඟ ඔයගෙ වදිනවා නැත්නම් අර මං කලින් දාපු රෝලින් එකට නම් මේ මේකුණත් යූස් කරාට කමන්නේ අර මේ වගේ රෝලින් එකට මේක යූස් කරත් අර ඉස්සෙල්ලාම ප්‍රශ්නේ වර කියන්නේ ටික ටික ඩිස් කාලා වදින්නේ නැහැ කොහොම එන්නේ නැහැ ඔන්න ඕම තමයි වදින්නේ අපි කොහොම ගැහුවට ඔන්න වගේ වදින්නේ අපි මේක දාලා බලමු එක්සිකියුට් කරලා දැන් හරි සෙට් එතකොට බීට් එක කම්ප්ලීට් දැන් ප්‍රශ්නේ මේකට සිම්බල් ෂොට් එකක් සමහරක් අය මේ බීට් එකට බීට් එක තෝරගන්න ඕනේ ඊකටම අපි මේන්නේ වලට ගියා ඕකේ දුන්නා බීට් එක වැඩ රෝලින් එකත් බලමු රෝලින් එක සිම්බල් එකක් වදින්නේ නැහැ මම බීට් එක දාගන්නවා බීට් එකට ගියා බීට් එක තියෙන්නේ සිම්බල් ෂොට් එකක් ගහලා මෙතන මේ නෝට් වෙනස් කරලා මෙතන මේ ටයිම් වෙනස් කරලා 19 19 කියලා එහෙම වටයක් ගිල්ලා දානවා ඒ ක්‍රමයට වැඩිය හොඳයි හරි ලේසි මෙන්න මේක හදන්න මේක සාර්ථකයි කිසි ප්‍රශ්නයක් නැහැ හොඳයි මොකද බාර 4 8 8 වගේ කැමති ගානකට අපිට සිම්බල් ෂොට් එකක් ඔටෝ වදින විදිහට මේක සෙට් වෙනවා ඒක හදන්න මෙන්න මෙමය බේසික් වලට යන්න මේ ටැබ් එකෙන් තමයි බේසික් වලට යන්නේ channel එකේ හිටි ටැබ් එකෙන් ඕම් බේසික් වලට යන්න ඊට පස්සේ මෙතන දිනන ඔයාලට මේ මේ විදිහට අවිල්ල තිබුණොදී මේක බේසික් වලට ගිහලා මෙතන ඔයාල එන්න ඕනි මෙන්න මෙතනට ටෙම්පෝ කියන එකට ඔව් ටෙම්පෝ කියන එකට අවිල්ල ඔයාල ලෙන්ත් එක මෙන්න මේ ලෙන්ත් එක දාගන්න 8ට විතර 8ට දාලා එක්සිකියුට් කරන්න එක්සිකියුට් කළා යන්න channel වලට ගිහිල්ලා ඔයාලා සිම්බල් ෂොට් එකක් තියෙනවා සිම්බල් ෂොට් එකක් මෙන්න මේ ඩ්‍රම් කිට් දෙකේ මොකක් හරි කමන්නේ නැහැ සිම්බල් ෂොට් දෙකක් තියෙන මේකේ මොනක් කමන්නේ නැහැ දැන් මේකේ ෂොට් එකක් සිම්බල් ෂොට් එකක් තියෙන්න ඕනේ මේ ඩ්‍රම් කිට් දෙක අනිවාර්යෙන් තියෙන්න ඕනේ මේ විදිහට හදනවා නම් ඒක නෑ ඩ්‍රම් කිට් එක මේකේ තියෙනවා තියෙනවා ඩ්‍රම් කිට් වල සාමාන්‍ය සිම්බල් ෂොට් එකක් තියෙනවා සිම්බල් ෂොට් එක මෙන්න මෙම ස්වයන්සි ස්ටාර්ට් එක ප්‍රෙස් කරලා මම්මේකට ගහන්නම් හයයි පොඩි ඉති කැලපුයි 8යි ගහන්න 8 ගහලා ඒ ගහන්න මොකද මගේ මේ જાතිය තා මේම නම තියෙනවද දන්නේ නැහැ මේක නිසා මම ඒ අකුර ගහනවා ගහලා මෙතන ඕකේ කරන්න ඕකේ කරලා එක්සිට් දෙන්න මම මේ වගේ බීට් එකේ වැඩි බැලන්ස් කරේ නැහැ බැලන්ස් කරන්න තව ගොඩක් තියෙනවා මම ඒවා වීඩියෝ ඉදිරියේදී ඔයාලට දාන්නම්
ඒක නිසා මගේ ඉදිරි වීඩියෝ බලන්න ඔයාලා මේ channel එක මගේ channel එක subscribe කරලා තියන්න මම අනිවාර්යෙන් ඒවටත් වීඩියෝ දානවා මේ beat එක හරියටම කියන්නේ දැන් beat එක හරියට ගහගත්තら මේ වගේ balance එක කොහොමද හරියටම අපි balance කරලා හදාගන්නේ මේ level කොහොමද තියාගන්නේ ඒව සම්බන්ධව වීඩියෝ එකක් දානවා ඒක නිසා අපි බලමු දැන් මම හදාගත්ත beat එක කොහොමද කියලා ඔයාලා දැන් ඔයාලා expensive new set එකකට තමයි යන්නේ हरी मन टेम्पो सीएड दिन सीएडम दिन बीटे टेम्पो को डाकना हरी मन प्ले कर लगना इंट्रो गेम सब्सक्राइब कर दिया ना सुबह।